අයිබෝවන් කොහමද යාළුවනේ අදත් මං ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ තවත් ලස්සන ෆිල්ම් එකක් සාහසම් කියන මේ තෙලුගු ෆිල්ම් එකට 1.6 තරම් වූ ඉහළ IMDb අගයක් ලැබිලා තියෙනවා කතාව ගැන කෙටියෙන් කිව්වොත් ගෞතම් කියලා කොල්ලෙක් ඉන්නවා එයා දුප්පත්කමින් හැමදාම පීඩා විඳපු කෙනෙක් ඉතින් එයා ඒ ගැන දුක් වෙවි ඉන්න අතරේ එයාට හම්බ වෙනවා මරුණු සියාගේ ඩයරි එකක් ඒක හම්බ වෙන්නේ අමුතුම තැනකින් ඉතින් ගෞතම් ඩයරි එක කියවද්දී ආ දැනගන්නවා සියාගේ නැති වුණු නිදානයක් ගැන ඉතින් ගෞතම් මේක හොයාගනින්ද නිදානි ලේසියෙන්ම ගන්න පුළුවන් වෙයිද කතාව සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා මේ වගේ ලස්සන ෆිල්ම්ස් දිගටම නරඹන්න අපේ Heart of Cinema YouTube නාලිකාව subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. කතාව පටන් ගද්දිම අපිට පෙන්නනවා පකිස්තානයේ පේෂාවර් වල සිද්ධියක්. මේක පුරා විද්‍යා කඳවුරක්. මෙතන පුරා විද්‍යා කැණීම් කරන පිරිසක් ඉන්නවා. මෙයාලගේ ප්‍රධානියා විදියට වැඩ කරන්නේ ප්‍රොෆෙසර් කෙනෙක්. මෙයා මේ වෙලාවේ යාගේ ශිෂ්‍යයන්ට දේශනාවක් තියෙනවා කනිෂ්ක අධිරාජ්‍ය නිදානයක් ගැන. ප්‍රොෆෙසර් ගාව පොතක් තියෙනවා ඒක ලියලා තියෙන්නේ ඩේවිඩ් කියලා කෙනෙක්. එයා ඒ නිදානය ගැන ගොඩාක් පර්යේෂණ කරලා ලියපු පොතක්. ඒකේ තියෙනවා නිදානෙට සම්බන්ධ පොඩි පෙට්ටියකුයි ඒ වගේම මාළ පෙත්තක පින්තූරයකුයි. මේ මාළ පෙත්තෙන් තමයි අර පෙට්ටිය අරින්න පුළුවන්. ප්‍රොෆෙසර් කියනවා ඩේවිඩ් ජීවිතේ අන්තිම කාලේ මෙහෙට ඇවිත් නිදානෙ ගන්න අවශ්‍ය මේ පෙට්ටිය හෙව්වා. හැබැයි එයාට ඒක හම්බ වුණේ නැහැ. ඒත් මට පේෂාවර් වල පුරාවස්තු ජාවාරම් කරන තැනකින් ඒ පෙට්ටිය හම්බුණා කියලා එයා ඒක පෙන්නනවා. මේක අරින්න නම් අර මාළ පෙත්ත හොයා ගන්න ඕනේ. ඒ පෙට්ටිය ඇතුලේ තියෙන සිටියේ මේ තමයි නිදානෙට යන මාර්ගය තියෙන්නේ. මෙතන එක ශිෂ්‍යෙක් අහනවා නිදානෙ කොච්චර වටිනවද කියලා. ප්‍රොෆෙසර් කියනවා මේ ලෝකින දුප්පත් හැම කෙනාම පෝසත් කරන්න පුළුවන් තරම් ධනයක් එතන තියෙනවා කියලා. හැබැයි එයාගේ බලාපොරොත්තුව මේ නිදානෙ රජයට බාර දීම සහ ඊටත් වඩා ඉන්දියාවේ තේජාන්විත ඉතිහාසයේ ලෝකෙටම පෙන්වන එක. මෙයාල නොසිතූ වේලාවක මෙතනට අමුත්තෙක් එනවා. මෙයා තමයි සුල්තාන්. එයා තමයි මේ පළාත පාලනය කරන්නේ. හොරකම් මැරකම් වලට ගොඩාක් ප්‍රසිද්ධ කෙනෙක් තමයි මේ සුල්තාන් කියන්නේ. සුල්තාන් ප්‍රොෆෙසර් ගාවට ඇවිල්ලා කියනවා ඔයා ගොඩක් මහන්සි වෙනවා වගේ නිදානෙ හොයන්න. ඔයා ගාව නිදානෙට සම්බන්ධ පෙට්ටියක් තියෙනවා කියලා මම දන්නවා. ඒ කියන්නේ මෙයාට විස්තර දෙන කවුරු හරි කෙනෙක් මෙතන ඉන්නවා කියලා. ඊට පස්සේ සුල්තාන් මේ පෙට්ටිය එයාගේ බාරයට ගන්නවා. ඊට පස්සේ ආ ප්‍රොෆෙසර්ට තර්ජනය කරනවා මේ පෙට්ටියේ යතුරු හම්බුණු ගමන්ම මං ගාවට එන්න කියලා. ඒ වගේම මේ භූමියෙන් ලැබෙන මොන දේ වුණත් එයා තමයි මුලින්ම දකින්න ඕනේ. අනිත් කාරණේ තමයි මේ නිදානේ හොයා ගන්නකම් ඔක්කොමල මගේ වහල්ලු කියලා. එතනින් ඒ කොටස ඉවර වෙලා දැන් අපිට පෙන්වෙනවා හයිද්‍රාබාද් වල ඉන්න අපේ කතානායකයා ගෞතම්. මෙයා සෙක්‍රටරි ජොබ් එකක් කරගෙන ඉන්න කෙනෙක්. මෙයා එයාගේ අම්මයි තාත්තයි එක්ක කොලනි එක තමයි ජීවත් වෙන්නේ. මෙයාලා ගොඩාක් දුප්පත්. ගෞතමට පෝසත් වෙන ලොකු ආසාවක් තියෙනවා. මෙයා නිතරම වාගේ ලොතරැයි මිලදී ගන්නවා. ඒත් ඉතින් එයාට ජයග්‍රහණයක් නම් නැහැ. ඊට පස්සේ පෙන්වන ගෞතම්ගේ ගෙදර. උදේ මෙයාගේ තාත්තා කාසි වගයක් ගණන් කර කර ඉන්නවා. ගෞතම් කියනවා දැන් කාලේ සත වලින් ගනුදෙනු කරන්නේ නැහැ. ඔය සත ගණන් කරන එක නවත්තන්න කියලා. ඊට පස්සේ ගෞතම් දෙවියන් වඳින්න යනවා. මෙතන තියෙන ෆොටෝ එකේ ඉන්න දෙවියන්ගේ රූපේ ටිකක් වෙනස් එකක්. මෙයාලා પરම්පරා ගානක් තිස්සේ මේ දෙවියන්ව වඳිනවා. හැබැයි ඒ දෙවියන්ගේ නමක්වත් දන්නේ නැහැ. ගෞතම මේ දෙවියන් ළඟට ගිහින් ප්‍රාර්ථනා කරනවා එයාට කවදා හරි දවසක ලොතරැයියක් ඇදලා පොහොසත් වෙන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා ශ්‍රීනිදිව. එයා ලස්සන ගෑනු ළමෙක්. එයා දෙවියන් කෙරෙහි බොහෝම භක්තිමත් කෙනෙක්. දකින දකින දෙවියන්ට කෝවිලට වඳිනවා. මෙයා අද එන්නේ මේ දේවාලේ 5000ක් ගල්වලා බාරයක් ඉෂ්ට කරන්න. මේ අතරතුරේ අපිට පෙන්නනවා කට්ටියක් ATM මැෂින් වලට මුදල් පුරවනවා. මේකට සෙකියුරිටි එකට එන්නේ ගෞතමුයි එයාගේ යාළුවයි. යාළුවා ගෞතම්ට කියනවා අපි මේ සල්ලි අරගමු කියලා. ඒත් ගෞතම් කියනවා සල්ලි අනුන්ගේ නම් මට 75ක්වත් එපා. හැබැයි මේ සල්ලි මගේ නම් මං 750ක්වත් අතාරින්නේ නැහැ කියලා. මේක ගෞතම්ගේ ප්‍රතිපත්තියක්. ඒ වෙලාවේ ගෞතම්ගේ කොළණියේ ළමයි ටික එනවා සල්ලි බලන්න. මොකද ඒ ළමයි කවදාවත් ලොකු මුදලක් දැකලා නැහැ. ඉතින් ගෞතම් මෙතන නිලධාරියාට කියනවා සර් මේ ළමයින්ට සල්ලි ගොඩක් එකවර දැකලා නැති නිසා බලන්න ඕනිලු. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බලන්න විතරක් දෙන්න කියලා. ඉතින් එයාලට ඒකට අවසර ලැබෙනවා. එක ළමයෙක්ට ඕනි වෙනවා සල්ලි මිටියක් අල්ලලා බලන්න. ඒකටත් අවසර ලැබෙනවා. මෙහෙම ඉද්දි එක පාරටම මෙතනට හොරු කණ්ඩායමක් එනවා. ඒ කට්ටිය එතන ඉන සිකියුරිටි අයටත් ගහලා සල්ලි පෙට්ටිය උස්සගෙන යනවා. ගෞතම මේ හොරු පස්සෙන් පන්නනවා. එයාලා අතර ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. හොරු පස්සේ පන්නන යද්දි තමයි මෙයා ශ්‍රීනිදිගේ ඇඟේ හැප්පෙන්නේ. හැපිලා එයාගේ අතේ තියෙන බාර උණු පොල් ගෙඩියත් වැටෙනවා. ශ්‍රීනිදි හොඳටම මෙයාට බනිනවා.
ගෞතම් කොහොම හරි මේ ඔක්කොම හොරු ටික අල්ලනවා. මෙතනට මීඩියා වලිනුත් එනවා. එයාලා අහනවා ඔක්කොම හොරු ඇල්ලුවාට පස්සේ ඔයාට මොකද දැනෙන්නේ කියලා. ගෞතම් කියනවා මට උසස් වීමක් ලැබුණා වගේ සන්තෝෂයි කියලා. මෙයාගේ කොළණී අය එයා උත්සවයකින් පිළිගන්නවා. ගෞතම් හීනියක් දකිනවා සිකියුරිටි ෆර්ම් එකේ ලොක්ක අයට කියනවා ඔයා ඊයේ බේරගත්තු සල්ලි වලින් 10%ක් ඔයාට දෙනවා කියලා. ඒකෙන් මට ලක්ෂයක ණයක් දෙනවද කියලාත් අහනවා. ඒ අහනවත් එක්කම ගෞතම් නිින්දෙන් නැගිටිනවා. එයා කියනවා ඒ මම මහන්සි වෙලා හම්බ කරපු සල්ලි මම මොකටද ණයක් දෙන්නේ කියලා. ගෞතම් දැන් ලොකු උද්‍යෝගිකකින් වැඩට යනවා. එයාලව ගෙන යන කම්පැනි එකෙන් ලොරියක් එනවා. මෙයාලා ඒකේ තමයි හැමදාම වැඩට යන්නේ එන්නේ. ගෞතම් අහනවා මගේ උසස් වීම හරිද කියලා. ලොක්ක කියනවා ඔයාගේ රස්සාව නැති උනේ නැති ගැන සතුට වෙන්න. එයාලා CCTV දර්ශන දැකලා. එයාලා කියන්නේ ඔයා අවදානෙන් හිටියානම් මේ හොරකම වළක්වන්න තිබ්බා කියලා. ඊට පස්සේ ගෞතම්ට දඬුවමක් විදිහට කුණු ගොඩක ඩියුටියට දානවා. එතන හරිම අපිරිසුදු දුගඳ හමන තැනක්. ඒත් ගෞතම්ට සිද්ධ වෙනවා රැකියාව බේරගන්න එතන ඩියුටි කරන්න. හවස යාව එක්කන් යන වාහනේ යාවහම යගේ ආලෝ එයාට එක එක විහිළු කරනවා. ඒ වාහගෙන ඉඳලා ගෞතම් ගොඩාක් හිතේ අවුලෙන් තමා ගෙදර යන්නේ. ගෙදර ගියාම අම්මයි තාත්තයිත් කියනවා ඔයා ගාව ගඳයි කියලා. ඉතින් මේකට ගෞතම්ට ගොඩාක් තරහ යනවා. ඒ වගේම ගොඩාක් දුක හිතෙනවා. මේ වෙලාවේ ලොකු වැස්සකුත් වහිනවා. ගේ ඇතුළත් හොඳටම දෙමෙනවා. වහලා තියෙන කොන්ක්‍රීට් එකත් පුපුරන්න ඔන්න මෙන්න වගේ. ගෞතම් මේවට සෙලෝටේ පළවනවා. ඒත් එක බාරටම කොන්ක්‍රීට් එකේ එක තැනක් කඩාගෙන වැටෙනවා. ඒත් එක්කම පරණ බෑග් එකකුත් වහලා තිබිලා බිමට වැටෙනවා. ඒ බෑග් එක ඇතුලේ තිබිලා ගෞතම්ට හම්බ වෙනවා නිල් පාට ගලක් මාළ පෙත්තක් සහ පරණ දිරාගිය ඩයරියක්. ඒ වගේම ලියුමකුත් හම්බ වෙනවා. ඒකේ ලියලා තියෙනවා මගේ නම නරේන්ද්‍ර වර්මා. මට මගේ දේපොළ සේරම බේරගන්න බැරි වුණා. මට පුළුවන් උනේ දියමන්ති 900ක් බේරගන්න විතරයි. මේ සේරම මම මගේ ඉදිරි පරම්පරාවට ලියනවා කියලා. ඊට පස්සේ ගෞතම් මේ ලියවිලි අරගෙන තාත්තා ගාවට ගිහින් අහනවා කොහේ දියමන්ති කියලා. තාත්තා කියනවා මේ සීයා මැරෙන්න යන මොහොතේ වෙන වැඩක් කරන්න නැති නිසා හිතෙන්ම වාගෙන මේක ලියන්න ඇති කියලා. ඒ කියන්නේ තාත්තවත් දන්නේ නැහැ සීයට එච්චර මුදලක් තිබිලා තියෙනවා කියලා. ඊට පස්සේ ගෞතම් අර හම්බ වුණු පොත කියවනවා. මෙයාගේ සීයට දියමන්ති සාප්පුවක් තිබිලා තියෙනවා. ඒකේ නම තමයි පුෂ්කලාවතී දියමන්ති සාප්පුව. 1947 දී නිදහස් දිනේ දවසේ හැමෝම සතුට සමරමින් ඉඳලා තියෙනවා. හැබැයි සීයා ඉඳලා තියෙන්නේ ගොඩාක් බයෙන්. මොකද ආරගල කරුවන් පොහසත් ගෙවල් වලට කඩාපනිනවා කියලා එයාට ආරංචි වෙනවා. එයා ගොඩාක් අයගෙන් උදව් ඉල්ලලා කෝල් කරනවා. හැබැයි එක්කෙනෙක්වත් උදව් කරන්න එන්නේ නැහැ. ඊට පස්සේ සීයා එයාගේ අතට අහු වෙන වටිනා දේවල් බෑග් දෙකකට පුරවගෙන කාර් එකෙන් හැකි ඉක්මනින් ඒ ගෙදරින් පලා යනවා. මේ වෙද්දි තරගල කරුවන් එයා ඉන්න ප්‍රදේශයට ළඟා වෙලා මෙයා කාර් එකේ නැගලා පැනලා යනවා. එයාලා දැක්කත් එයාලට මෙයාව අල්ලගන්න බැරි වෙනවා. ඒ පොතේ තවදුරටත් ලියලා තියෙනවා මම හිංග්ලාජ් දෙවියන්ගේ පිහිටෙන් එතනින් පැනගත්තා. ඒත් මට යන්න මාර්ගයක් පෙනුනේ නැහැ. හැබැයි මට මතක් වුණා යුද්ධ කාලේ රජු පලා ගියපු රහස් මාර්ගයක්. මං ඒ මාර්ගයේ අහම්බෙන් දැකලා තියෙනවා එකපාරක්. හැබැයි මං ඒකට ඇතුල් වෙලා නැහැ කියලා. මෙතනට යන මාර්ගයේ ලියලා තියෙන කොළ ටික වේයෝ කාලා. ඒ නිසා කොතන දේ දොරටු තියෙන්නේ කියලා ගෞතම්ට දැනගන්න විදිහක් නැහැ. කොහොම හරි මේ වෙලාවේ සීයා ඒ අවදානම අරන් ඒ මාර්ගයට ඇතුළු වෙනවා. ඊට පස්සේ යාට ගුහාවක් හම්බ වෙනවා. ඒකේ දිගටම ගියාම සීයාට සැකිල්ලක හැප්පෙනවා. ඒත් එක්ක මාළයක් එයාගේ අතට වැටෙනවා. එයා ඒ මාළේ තරම් පිටවීමේ මාර්ගයේ හොයනවා. හැබැයි එයාට හම්බ වෙන්නේ නැහැ. වෙහස නිසාම එයා එක තැනක ඉඳ ගන්නවා. මේ වෙලාවේ එතන කුරුලක් උඩ එයාගේ බෑග් තියෙනවා. ඒ වෙලාවේ එයාගේ දියමන්ති බෑග් එකේ එතන තියෙන කුරුළු ප්‍රතිමාවක් උඩට වැටෙනවා. ඒකේ බරට ඒක ක්‍රියාත්මක වෙලා එයාගේ බෑග් දෙක ඇතුළට වැටෙනවා. ඊට පස්සේ ඒක වැහෙනවා. එයා ඒක අරින්න උත්සාහ කරද්දී එයා අතින් කුරුළු පිළිම ගැලවෙනවා. ඒත් එක්කම ඉස්සරහා තියෙන පොළව ඈත් වෙලා සීයා වලකට වැටෙනවා. කොහොම හරි එයා වලින් එළියට ඇවිල්ලා ජීවිතේ බේරගෙන තියෙනවා. එතනින් ඩයරියේ ඒ කතාව ඉවර වෙනවා. ගෞතමට මෙතන කොහෙද, මෙතනට යන්නේ කොහොමද, ඒ වගේම සීයාගේ දියමන්ති කඩේ කොහෙද කියන එක හොයාගන්න බැරි වෙනවා. මේ අතරේ අපිට පෙන්වෙනවා පේෂාවර් වල අර කැණීම ස්ථානේ. මේ වෙලාවේදී ඒ කට්ටිය අර කුරුළු ප්‍රතිමාව හොයාගන්නවා. ප්‍රොෆෙසර් ඒක පිරිසිදු කරලා පිහදාලා එහෙම බලනවා. ඒකේ ඇහි තියෙන සලකුණ පොතේ තියෙන සලකුණට සමානයි. ඒ කියන්නේ එයා නියම කුරුළු පිළිමේ තමා හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ ප්‍රොෆෙසර් ඒක ඇරලා බලනවා. එතකොට එයා දකිනෝ පොඩි මල්ලක් ඒක ඇතුලේ තියෙනවා. එයා ඒක ඇරලා බලද්දී ඒකේ දියමන්ති තියෙනවා. මේ එදා ගෞතම්ගේ සීයාගේ නැති වුණ දියමන්ති ටික. ඒ දියමන්ති මල්ල එදා මේ කුරුළු පිළිමේ ඇතුළට වැටුණා. ප්‍රොෆෙසර් දැන් පුදුම වෙනවා මේක දැකලා.
එයා ඉක්මනටම කුරුළු පිළිමෙත් අරන් කාර් එකට නගිනවා. යන ගමන් දුවට කෝල් කරලා කියනවා සුබ ආරංචියක් තියෙනවා කුරුළු පිළිමෙ හොයාගත්තා කියලා. දුව කියනවා මම මාධ්‍ය සාකච්ඡාවක් ලෑස්ති කරන්නම් කියලා. ප්‍රොෆෙසර් කියනවා දැන් මම ඕනේ නැහැ අපි හැමිට ඒක බලමු කියලා. මේ වෙලාවේදී යාගේ වාහනේ ඉස්සරහට සුල්තාන්ගේ වාහනේ එනවා. ප්‍රොෆෙසර්ට කාර් එක නවත්තන්න සිද්ධ වෙනවා. සුල්තාන් එයාගෙන් දියමන්ති ටික ඉල්ල ගන්නවා. ඊට පස්සේ එයා කියනවා මං කෙනෙක්ට අවස්ථා දෙකක් දෙන්නේ නැහැ කියලා. මෙතන පෙන්නවා ප්‍රොෆෙසර්ගේ ශිෂ්‍යයෙකුත් සුල්තාන් ගාව ඉන්නවා. මෙයා තමයි දිල්වාර්. මෙයා තමයි මෙච්චර දවසක් ප්‍රොෆෙසර් කරන්නේ මොනවද කියලා ඔත්තු දීලා තියෙන්නේ. සුල්තාන්ගේ ශිෂ්‍යයාට කියනවා නිදානේ හොයාගන්නකම් ඔයා මෙයාගේ තැන ගන්න කියලා. ඊට පස්සේ ප්‍රොෆෙසර් ගෑඟට බෝම්බයක් හයි කරනවා. ඒක පිපිරිලා ප්‍රොෆෙසර් මැරෙනවා. ඊට පස්සේ අපිට ගෞතමව පෙන්නනවා. එයා දැන් කුණු කන්ද මුර කර කර ඉන්න ගමන් අර පොත අධ්‍යයනය කරනවා. ඒකේ තියෙන කිසියම් දෙයක් ගැන එයාට අවබෝධයක් ගන්න බැරි වෙනවා. මෙහෙම ඉද්දී එයා දිහාවට කොලයක් පාවෙලා එනවා. එයා ඒක විසිකරන්නේ අදි අහම්බෙන් දෙයක් දැකලා ආයෙත් බලනවා. ඒකේ තියෙනවා හිංග්ලාජ් දේවි කෝවිල කියලා. ඒ වගේම ප්‍රසිද්ධ Hindu දේවස්ථානවල පින්තූරු ප්‍රදර්ශනයක් තියෙනවා සහ මේක සංවිධානය කරන්නේ ශ්‍රීනිදි කියලා. ඔන්න දැන් ගෞතම යනවා මේ ප්‍රදර්ශනේ බලන්න. එයා පින්තූර බල බල ඉස්සරහට යදී ආ දකින්නවා එයාගේ gedara තින් දෙවියන්ගේ ෆොටෝ එකට සමාන දේව රූපයක් මෙතන තියෙනවා. ඒ වගේම හිංග්ලාජ් දේවි කෝවිල පේෂාවර් කියලා පින්තූරයකුත් තියෙනවා. දැන් ගෞතම දැනගනවා හිංග්ලාජ් දේවි කෝවිල තියෙන්නේ පකිස්තානයේ කියලා. එතනට එන සාමි කෙනෙක් කියනවා පකිස්තාන් ටිකට් ගන්නවා කියන්නේ ඉතින් මරණයට ටිකට් ගත්තා වගේ තමයි. ඒ නිසා මෙතනදීම වැඳලා යන්න කියලා. ඊට පස්සේ ගෞතම දකින්න ගෑනු ළමෙක් දෙවියන් ගැන දේශනාවක් කරනවා. මෙයා තමයි එදා ගෞතම හොරු පස්සෙන් පන්නගෙන යද්දී ඇඟේ හැප්පුණු කෙල්ල ශ්‍රීනිදි. ශ්‍රීනිදි තමයි ප්‍රදර්ශනයේ සංවිධානය කරන්නේ. එයා ගොඩාක් හොඳ දේව භක්තිකාවක්. මෙතනට ගෞතම එනවා. ශ්‍රීනිදි කියනවා මං ගොඩක් සිද්ධාස්ථානෙ වැඳලා තියෙනවා. මේ පාර මං යන්නේ පකිස්තානයේ හිංග්ලාජ් දේවි කෝවිලට. මං දෙවියන්ට බාරයක් වෙලා තියෙනවා එහෙට කණ්ඩායමක් එක්කන් යන්න. මං කණ්ඩායමකටම වීසා ගත්තා එහාට යන්න. යන්න කැමති කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න කියලා. ඉතින් කවුරුවත් අත උස්සන්නේ නැහැ. මොකද පකිස්තානයට යන්නේ ඒක භයානක නිසා. ඉතින් හැමෝම එතනින් විසිරීලා යනවා. ඒත් ගෞතම ඉතුරු වෙනවා. එයාටත් තෝණ ඉහාට යන්නනේ. එයා කියනවා මට සමා වෙන්න මං එන්නම් එහෙ යන්න කියලා. හැබැයි ශ්‍රීනිදි කැමති වෙන්නේ නැහැ. දැන් ශ්‍රීනිදි ගමන යන කට්ටිය හොයනවා. එයා එයාගේ යාළුවන්ට කෝල් කරලා බලනවා. හැබැයි කවුරුවත් කැමති වෙන්නේ නැහැ පකිස්තානයට යන්න. මොකද තියෙන වාතාවරණය එච්චරම හොඳ නැති නිසා. මෙයා මිනිස්සු 1000ක් එහෙට එක්කන් යන්න තමා බාර වෙලා තියෙන්නේ. ඉතින් මේ අතරේ ගෞතම කල්පනා කරනවා කොහොමද මේ ගමනට ශ්‍රීනිදි එක්ක එකතු වෙන්නේ කියලා. එතකොට ගෞතමට ක්‍රමයක් කල්පනා වෙනවා. එයා එයාගේ යාළුවෙක් සෙට් කරගෙන බැතිමතෙක් විදියට ලෑස්ති කරලා ශ්‍රීනිදිගේ ගෙදර යවනවා. හැබැයි මෙයා අරන් යන්නේ ගෞතමගේ පාස්පෝර්ට් එක. ඉතින් ශ්‍රීනිදි පාස්පෝර්ට් එක චෙක් කරද්දී එයාට ටිකක් සැකයි මේ ඇවිත් ඉන්නේ මේ පාස්පෝර්ට් එකේ කෙනාමද කියලා. මොකද ඇවිත් ඉන්න කෙනා හෙන මහතයි. ඒත් ෆොටෝ එකේ ඉන්න කෙනා ගොඩාක් කෙට්ටුයි. එයා කියනවා මං හැම දේවාලෙකින් ප්‍රසාද කාලමේ මහත් වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ ශ්‍රීනිදි ඒක පිළිගන්නවා. එයා කියනවා ඔයා වගේ අත්දැකීම් බහුල බැතිමතෙක් මට මුණ ගැසුණ එක වාසනාවක් කියලා. ශ්‍රීනිදිගේ තාත්තා කියනවා ඒ මිනිස්සයා විශ්වාසයිද ඔයා එක්ක යන්නේ කියලා. ශ්‍රීනිදි කියනවා දෙවියන්ගේ කැමැත්ත අනුව සිද්ධ වෙන දේ වෙයි කියලා. තාත්තා පකිස්තානයේනේ ක්‍යාමත් රාජු කියන කෙනාට දුව එහෙනවා කියලා දැනුම් දෙනවා. එයා තමයි පකිස්තානයේ දුව බලාගන්නේ. දැන් පෙන්නනවා ගෞතම ලෑස්ති වෙනවා ගමන යන්න. තාත්තා බනිනවා මොලේ ඇති මිනිහෙක් පකිස්තානෙට යයිද කියලා. ගෞතම කියනවා ඔයාගේ සීයාගේ ආශිර්වාද තියෙනකම් මට මුකුත් වෙන්නේ නැහැ කියලා. එයා දෙමව්පියන්ගෙන් සමු අරගෙන ස්ටේෂන් එකට දුවනවා. ශ්‍රීනිදිට එයා දැක්කාම තරහත් යනවා. මොකද ගමන යන්නේ කැමති කරගන්න ආවේ වෙන මිනිහෙක්. දැන් එන්නේ මේ ගෞතම. ශ්‍රීනිදි කියනවා ඔයා මාව රැවට්ටුවා නේද? මම ෆොටෝ එක දැක්ක ගම සැක කරා කියලා. ගෞතම කියනවා මේක දේව කැමැත්ත. දෙවියන් තමයි මාර්ගය පෙන්වන්නේ කියලා. ශ්‍රීනිදි දෙවියන් ගැන ලොකු භක්තියක් තියන් ඉන්න කෙනෙක් නිසා දෙවියන් සම්බන්ධ කළ දෙයක් කීවොත් ඒක අනිවාර්යයෙන්ම පිළිපදිනවා. ඉතින් මේක ගෞතම වාසියට අරගෙන දැන් දෙන්න ගමන පිටත් වෙනවා. ගෞතමට ශ්‍රීනිදි ගැන අදහසක් තියෙනවා. එයා දෙවියන් ගැන කිය කියා එයාට ලං වෙන්න තමයි හදන්නේ. ශ්‍රීනිදි නම් මුලදී එච්චර කැමැත්තකින් නෙවෙයි හිටියේ. හැබැයි දැන් එයාටත් ගෞතම ගැන පොඩි පැහැදීමක් තියෙනවා. ඔන්න දැන් දෙන්න පකිස්තානෙට එනවා. දැන් අර ශ්‍රීනිදිගේ තාත්තා කතා කරපු රාජු මෙතනට එනවා මේ දෙන්නව ගන්න. මෙයා ටිකක් පිස්සු කේස් එකක්. එයා මේ දෙන්නට අත්පලඳනා දෙකක් දෙනවා කරදරයක් වුණොත් කතා කරන්න කියලා. මේක සංනිවේදන උපකරණයක්. ඊට පස්සේ පොලිස් මුරපොළවල් මැදින් මෙයාලා ගමකට එනවා. මේ තමයි පේෂාවර්. ගෞතම හොයන කෝවිල තියෙන්නේ මෙහි. දැන් මේ ගොල්ලු හිංග්ලාජ් දේවි දෙවියන්ගේ කෝවිලට එනවා. මේ කෝවිලට ගොඩාක් කාලෙකින් බැතිමතෙක් ඇවිල්ලා නැහැ. ඒ නිසා මකුළු දැල්වලින් වැහිලා තියෙනවා.
ගෞතම නිතරම වඳින එයාලගේ ගෙදර තියෙන දෙවියන්ගේ ප්‍රතිමාව මෙතන තියෙනවා. ඊට පස්සේ ශ්‍රීනිදි කෝවිල පිරිසුදු කරනවා. ඒ අතරේ ගෞතම වටපිටාව බලනවා. ගෞතමගේ අරමුණ සීයාගේ දියමන්ති හොයා ගැනීමනේ. ඒ නිසා එයා බලන්නේ මොනවා හරි හොඩුවාවක් හොයා ගන්න තියෙනවද කියලා. ගෞතමව දැකලා එතන ඉන්න කීප දෙනෙක් කතා කරන්න එනවා. එයාලා කියනවා මේ කෝවිල අවුරුදු 800ක් විතර පරණයි. හැබැයි බැතිමත්තු වෙන්නේ නැහැ කියලා. එතකොට ගෞතම දකිනවා එතන ගල් පෝරුවක් තියෙනවා. ඒකේ ලියලා තියෙනවා ශ්‍රී සත්‍යනාරායන පුෂ්කලාවති දියමන්ති සාප්පුව කියලා. පේන විදිහට සීයා මේ කෝවිලට ඒ කාලේ දායකයෙක් වෙලා ඉඳලා තියෙනවා. මෙයා එයා ගාව තියෙන එයාට අර කලින් හම්බ වුණු මල්ලත් අරගෙන ඒකත් එක්ක මේ සටහන සංසන්දනය කරනවා. එතකොට අර ආපු දෙන්න කියනවා එකම බෑග් එකමයි කියලා. ගෞතම මහනෝ මොකද්ද කියන්නේ කියලා. අර දෙන්න කියනවා පුරා විද්‍යාඥයෝ කණ්ඩායමක් ආව මෙහෙට පරීක්ෂා කරන්න. එයාලා ගාවත් ඔය වගේම මල්ලක් තිබ්බා කියලා. ඔයාලට මතකද යාළුවනේ අර කුරුළු පිළිමේ ඇතුලේ තිබිලා දියමන්ති මල්ලක් හම්බ වුණා ප්‍රොෆෙසර්ට. ඒක ඊට පස්සේ සුල්තාන් ගත්තා. සුල්තාන් දියමන්ති අරගෙන ඒ මල්ල දිල්වාරට දීලා තියනවා පරීක්ෂා කරන්න. මේ කට්ටිය තමයි මෙතනට ගෞතමට කලින් ඇවිත් තියෙන්නේ. ගෞතම මහගන්නෝ කොහෙද ඒ කණ්ඩායම ඉන්නේ කියලා. මේ දෙන්න කියනවා මේ ළඟ ගෝකුස්ටිවල කියලා. ගෞතම කතා කරන දේවල් රාජු අහගෙන ඉන්නේ එයාගේ බ්ලූටූත් ඉයර්පීස් එකෙන්. මේ වෙලාවේ ගෞතමට අම්මා කෝල් කරනවා. ගෞතම කියනවා මං සීයාගේ දියමන්ති හොයාගෙන මිසක් ආයේ එන්නේ නැහැ කියලා. දැන් රාජු දැනගන්නවා මෙයා ආවේ මොකටද කියලා. ඊළඟ දවසේ ගෞතම මේ පුරාවිද්‍යා ස්ථානයට ලං වෙද්දී රාජුට කියනවා මට වාහනේ සද්දයක් එනවා, ඔයා පොඩ්ඩක් ඒක බලන්න කියලා. රාජු වාහනේ නවත්තලා ඒක බලනවා. ඒ අතරේ ගෞතම පුරාවිද්‍යා ස්ථානයට යනවා. රාජු ශ්‍රීනිදිට කියනවා මෙයා පුරාවිද්‍යා ස්ථානයට යන්න ඕන නිසා බොරුවක් කීවා. එයා ඇවිත් තියෙන දේවාල වඳින්න නෙවෙයි දියමන්ති හොයාගෙන කියලා. ශ්‍රීනිදිට හිතා ගන්නවත් බෑ එයා එක්කරගෙන ආවේ හොරෙක්ද කියලා. දැන් ගෞතම කඳවුර ඇතුළට ගිහින් බලනවා. එතන පුරා විද්‍යා කැණීම් සිද්ධ වෙනවා. ගෞතම ගිහින් මෙතන ප්‍රධානියා හම්බ වෙනවා. දැන් ප්‍රොෆෙසර් මැරුවට පස්සේ මෙතන ප්‍රධානියා දිල්වාර්. මොකද දිල්වාර් සුල්තාන් එක්ක එකතු වෙලානේ හිටියේ. එයා තමයි ප්‍රොෆෙසර්ව පාවලා දුන්නේ. එයාටත් ඕනි කොහොම හරි මේ නිදානේ අරන් පොහොසත් වෙන්න. ගෞතම එයා ගාව තියෙන 100ට අයිති බෑග් එක පෙන්නනවා. දිල්වාර් අහනවා ඔයාට මේක කොහෙන්ද කියලා. ගෞතම කියනවා මං ඉන්දියාවෙන් ආවේ ඉංග්ලාච් දේවි කෝවිල බලන්න. මේක මගේ 100ට අයිති එකක්. එයා මේ දියමන්ති වෙලෙන්දෙක්. එයාගෙන මත් ඉංග්ලාච් දේවි කෝවිලේ දායක ලයිස්තුවේ තියෙනවා. මං ආවේ මගේ 100 ගැන හොයන්න කියලා. දිල්වාර් කියනවා අපිට කැණීම් වලදී හම්බ වුණා ඔය දේවල් වලට සමාන දේවල්. ඒවා පේෂාවර් වල දියමන්ති වෙලෙන්දෙක්ගේ බවට තහවුරු වුණා. එයා රටවල් දෙක වෙන් වුණාට පස්සේ මෙහෙන් පැනලා ගිහින් කියලා. ගෞතම කියනවා එහෙනම් මගේ සීයාගේ දියමන්ති සාප්පුවේ ලිපිනේ දෙන්න මං හොයාගන්නම් කියලා. දිල්වාරට කේන්ති යනවා මෙයාගේ මේ කරදර කිරිල්ලට. එයා කියනවා වීදියක් ගානේ හොයාගෙන යන්න, මෙතන අපිට කරදර කරන්නේ නැතුව කියලා. ඊට පස්සේ ගෞතම මෙතනින් යන්න හදද්දි මෙයා දකිනවා අර එයා ගාව තියෙන මාලපෙත්ති රූප සටහනක් දිල්වාර් ගාව තියෙනවා. ගෞතම කියනවා මේ වගේ මාලපෙත්තක් මගේ ගාව තියෙනවා කියලා. දිල්වාර් ගොඩාක් පුදුම වෙනවා. දිල්වාර් මාලපෙත්ත අරන් ඒ රූපයට තිර සසඳලා බලනවා. එයා ගොඩාක් සතුටු වෙනවා නිදානට ඕනි අතුර හම්බ වුණා කියලා. දිල්වාර් ඒක සුල්තාන්ටත් කියනවා. සුල්තානුත් ගොඩාක් සතුටු වෙනවා. සුල්තාන් දිල්වාරට කියනවා ඉන්දියන් කාරයට මොනවද ඕනි අහලා ඒක දීලා මාලපෙත්ත ගන්න කියලා. දිල්වාර් ගෞතමට කියනවා ඔයාට ඕනිම දෙයක් දෙන්නම් මේ මාලපෙත්ත දෙන්න කියලා. ගෞතම කියනවා මේක මගේ සීයාගේ, ඒක මං කාටවත්ම දෙන්නේ නැහැ කියලා. දැන් දිල්වාරට කේන්ති යනවා එයාට ඕනි මාලපෙත්ත කොහොම හරි ලබා ගන්න. මෙතන තව කෙනෙක් මේ වෙන සිද්ධිය බලාගෙන ඉන්නවා. ඒ ප්‍රොෆෙසර්ගේ දුව. මෙතන ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. දිල්වාරට ඕනි ගෞතමව මරලා හරි මාලපෙත්ත ලබා ගන්න. හැබැයි ගෞතම කොහොම හරි එතනින් පැනලා වාහනයට නැග ගන්නවා. ඊට පස්සේ දිල්වාර දුර ඉඳන් කෑ ගහලා කියනවා මාලපෙත්ත ගන්නකම් ඔයාට පාකිස්තානෙන් යන්න දෙන්නේ නැහැ කියලා. ශ්‍රීනිදි දිගින් දිගටම අහනවා ඒ කවුද, මොකද්ද ඔයාලට එයාලත් එක්ක තියෙන සම්බන්ධය, ඇයි ඔයා පාකිස්තානෙට ආවේ කියලා. ගෞතම මෙයාගේ සීයාගේ කතාව ශ්‍රීනිදිට කියනවා. එයා කියනවා මං ආවේ මට අයිති මගේ සීයාගේ දියමන්ති හොයාගෙන කියලා. ශ්‍රීනිදි මේවා විශ්වාස කරන්නේ නැහැ. එයා හිතන්නේ මේක පිස්සු කතාවක් කියලා. දැන් තුන් දෙනාම පේෂාවර නගරයට එනවා. මෙයා ලේද්දි හොඳටම රෑවිලා. එයාලා ආරක්ෂිත ස්ථානයක් හොයමින් ඉන්නවා. ගෞතම දකිනවා රෝහලක්. එයා කියනවා මේක තමයි හොඳම තැන නවතින්න කියලා. එයා රාජු රෝගියෙක් විදිහට ඇතුල් කරලා එදා රෑ රෝහලේ නවතිනවා. ඊට පහුවෙන්ද ගෞතම සීයාගේ දියමන්ති සාප්පුව හොයාගෙන යනවා. මේ සාප්පුව අවුරුදු 60ක් විතර පරණ නිසා කවුරුවත් ඒ ගැන දන්නේ නැහැ. මේ වෙලාව මෙයා දියමන්ති සාප්පුව ගැන හොයනවා, කෙනෙක් බලාගෙන ඉන්නවා. ටික වෙලාවකින් සුල්තාන්ගේ කට්ටිය ඇවිල්ලා තුවක්කු පෙන්නලා ගෞතමව ඇරගෙන යනවා. දිල්වාරුයි සුල්තානුයි තමයි මෙයාව පැහැරගෙන එන්නේ.
ඊට පස්සේ යව ගැට ගහලා ගොඩාක් දරුණු වද හිංසා කරලා එයාගෙන් යතුර තියෙන තැන අහනවා. හැබැයි ගෞතම මැරුණත් ඒ ගැන කියන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ සුල්තාන් කියනවා එයා මරණයට බය නැහැ. හෙට උදේම පේෂාවර් වල මිනිස්සු දකින විදිහට මෙයාව දෙකට කපන්න. ඊට පස්සේ එයාගේ හිස ගෙනියලා එයාගේ අනිත් උදව්කරුවනොත් හොයාගන්න. එයාලා යතුර අපිට ගෙන දෙයි කියලා. ඊට පස්සේ දවස ගෞතමව මරන්න ගෙනියනවා. යන අතරමඟදී ගෞතම වාහනේ ඉන්න අයට ගහලා කොහොම හරි වාහනේ පාලනය එයා අතට ගන්නවා. ඊට පස්සේ මෙතන ලොකු වෙඩි හුවමාරුවක් වෙනවා. ගෞතම කොහොම හරි එතනින් පැනලා පේෂාවර් වල හොස්පිටල් එකට එනවා. ඒ එඩ් ශ්‍රීනිදව පැහැරගෙන ගිහින් රාජු ගෞතමට කියනවා ගෑනු කෙනෙක් ඇවිත් තුවක්කුව පෙන්නලා එයාව අරන් ගියා. ඔයාට එන්න කියලා මේ ලිපිනය දුන්න කියලා. ගෞතම දැන් ඒ ලිපිනය හොයාගෙන යනවා. ඒ ගෙදර ඇතුළට ගිහම ශ්‍රීනිදිව ගැට ගහලා තියෙනවා. ගෞතම ශ්‍රීනිදිව ලිහලා හැංගිලා බලාගෙන ඉන්නවා. එතකොට අර කෙල්ල එනවා. ගෞතම මේ කෙල්ලව අල්ලගෙන පුටුවකට තියලා ගැට ගහලා අහනවා හැම කෙනාම මේ මාළ පෙත්ත පස්සේ දුවනවා. ඇයි කියලා දන්නේ නැහැ. මං ඔයාට දියමන්ති කැට හතරක් දෙන්නම් මට ඇත්ත කියන්න කියලා. ගෞතම හිතන්නේ මේ කෙල්ලත් සුල්තාන්ට සම්බන්ධයි කියලා. ඒ කෙල්ල කියනවා මගේ රටේ වස්තුව ඔයාට ගන්න මං ඉඩ තියන්නේ නැහැ කියලා. ගෞතම කියනවා ඒ මගේ සීයාගේ වස්තුව කියලා. මේ වෙලාවේ ගෞතම දකිනවා කුරුළු පිළිමේ මේ කෙල්ලගේ ගෙදර තියෙනවා. මේක කොහෙන්ද මෙතනට ආවේ කියලා එයා ඒක අරන් බලනවා. ගෞතම ගාව තියෙන නිල් පාට මැණික් කැටයක් වගේ එක තමා මේ පිළිමේ නැති වෙලා තිබුණු අනිත් තැහැ. මෙයා ඒක තියලා බලනවා. ඒක හරියටම ඒකට ගැළපෙනවා. ගෞතම ආයෙත් සීයාගේ කතාව මේ කෙල්ලට කියනවා. අර දියමන්තිකේට නම සීයේ මල්ලත් කුරුළු පිළිමේ ඇතුළට වැටුණ විදිහ කියනවා. අර කෙල්ල කියනවා දැන් මන් දන්නවා මේක ඇතුළට දියමන්ති ආවේ කොහොමද කියලා. ඒ වගේම එයාගේ කතාවත් ගෞතමට කියනවා. මෙයා තමා අර වෙඩි තියලා මැරුව ප්‍රොෆෙසර්ගේ දුව සාරා. මේ කුරුළු ප්‍රතිමාව අවුරුදු 400ක් පරණයි. කනිෂ්ක රජුරුවන්ගේ කාලෙට අයිති එකක්. එයාගේ නිධානයක් සංගවන්න හදපු ගුහාවේ පිවිසුම් දොරටුවේ අගුල විදියට තමයි මේ කුරුළු පිළිමේ තියෙන්නේ. මේ වගේ පිළිම හතරක් තියෙනවා. හැබැයි රජුරෝ විතරක් දන්නේ එක පිළිමක නිශ්චිත බරක් තිබ්බාම තමයි මේ නිධානයට දොරටුව විවර වෙන්නේ. එහෙම ඇරිලා අර සීයාගෙන ආපු වස්තුව ඒක ඇතුළට වැටිලා තියෙනවා. මේ නිධානය ගන්න දිල්වාරු සුල්තානෝ උත්සාහ කරනවා. මගේ තාත්තා නිධානේ බේරගෙන රජයට දෙන්න තමයි ගියේ. ඒ තීට කලින් එයාලා තාත්තව මැරුවා. එයාලා ගැන දැනගන්න ඕනේ හින්දා තමයි මං එතන වැඩට ගියේ කියලා සාරා කියනවා. ඊට පස්සේ සාරා ප්‍රොෆෙසර්ගේ සටහන් පෙන්නනවා. නිධානයට යන්න ඕනේ සිටියම තියෙන්නේ අර කලින් අපිට පෙන්නුව පෙට්ටියේ. ඒක අරින්න යතුරු තමයි මේ මාළපෙත්ත. මේ මාළපෙත්ත මීට කලින් ඩේවිඩ් කියන පුරාවිද්‍යාඥයට අයිති වෙලා තිබිලා තියෙනවා. එයා නිධානි ගන්න ගිහින් තියෙනවා. හැබැයි ආය එළියට ඇවිල්ලා නැහැ. එයාගේ ඇටසකිල්ල තමයි එදා සීය දැක්කේ. ඒ වගේම එයා මාළපෙත්ත ගත්තෙත් ඒකෙන්. කොහොම හරි දැන් මේ පෙට්ටිය තියෙන්නේ සුල්තාන් ගාව. නිධානි ගන්න නම් මේ පෙට්ටිය ගන්න ඕනේ. මේ පෙට්ටිය තියෙන්නේ සුල්තාන්ගේ නිදන කාමරේ තියෙන බිංගේ ඇතුලේ. ඒක එයාගේ වටිනා දේවල් ගබඩා කරලා තියෙනවා කියලා දිල්වාර් කීවා කියලා සාරා කියනවා. ඊට පස්සේ සාරා සුල්තාන්ගේ ගෙදර ෆොටෝ ටිකක් ගෞතමට පෙන්නනවා. ගෞතම දකිනවා ට්‍රාන්ස්ෆෝමර් එකක්. මේක දැක්කාම එයාට පොඩි අයිඩියා එකක් එනවා. ඊට පස්සේ පෙන්නනවා සුල්තාන්ගේ ගෙදර. මේ වෙලාවේ මූණ වහගත්තු මිනිසෙක් සුල්තාන් ඉස්සර ප්‍රතිඥාවක් දෙනවා. එයා කියනවා ඔයාගේ හතුරු මගේත් හතුරු. එයයි විනාශ කිරීම මගේ වගකීමක්. ඔයා වෙනුවෙන් මගේ ජීවිතය පරිත්‍යාග කිරීම මගේ වාසනාවක් කියලා. මේ මිනිස්සයා සුල්තාන් වෙනුවෙන් මරාගෙන මැරෙන බෝම්බයක් බැඳගෙන සුල්තාන්ගේ හතුරන් ගාවට යන්න තමයි මේ ප්‍රතිඥා දෙන්නේ. මේ අතරේ ගෞතමර ට්‍රාන්ස්ෆෝමර් එකට යන වයර් එකට වයර් එකක් දානවා. එතකොට සුල්තාන්ගේ ගෙදර කරන්ට් එක යනවා. සුල්තාන් කියනවා ජෙනරේටර් එක ඔන් කරන්න කියලා. ඒ අතරේ ගෞතම එයාල වගේ මැඳගෙන ගෙදරට ඇතුල් වෙනවා. කට්ටිය ගොඩාක් එතන ඉන්න නිසා කවුරුවත් මෙයාව සැක කරන්නේ නැහැ. ගෞතම කොහොම හරි සුල්තාන්ගේ කාමරයට එනවා. ඊට පස්සේ එයාට අර රහස් කාමරේ හම්බ වෙනවා. ඒක තියෙන්නේ පොළව යට. ගෞතම මේකට ඇතුල් වෙනවා. ඊට පස්සේ අර පෙට්ටිය හොයා ගන්නවා. එයා එළියට ආවම එකපාරටම කරන්ට් එකක් එනවා. එතකොටම සුල්තාන් වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරන්න ආපු කොල්ලා මෙතන ඉන්නවා. එයා ගෞතමව දැකලා කෑ ගහන්න කලින් ගෞතම මෙයාව ගැට ගහලා එයා ඇඳන් ඉන්න ඇඳුම ගෞතම ඇඳ ගන්නවා. එයා දාගෙන ඉන්න මුහුණු ආවරණයත් එයා දා ගන්නවා. මේ වෙලාවේ දිල්වාර් එනවා මෙතනට. ඇවිල්ලා ගෞතමව එක් කරගෙන යනවා. එයා දන්නේ නැහැ මේ ඉන්නේ ගෞතම කියලා. එයා හිතන්නේ අර බෝම්බේ බැඳගෙන යන්න ආපු කෙනා කියලා. සුල්තාන් ගෞතම් ගෑන්ගේ බෝම්බයක් බඳිනවා. එයාට කියනවා මේ ස්විච් එක ඇතැරියම බෝම්බ ක්‍රියාත්මක වෙනවා. ඔයා මේක අරන් වෙනද පොළට යන්න. අපි සංඥා කරාම ස්විච් එක අතාරින්න කියලා.
ඊට පස්සේ සුල්තාන් කියනවා මට ඔයාගේ මූණ බලන්න ඕනි කියලා. ගෞතම මූණ පෙන්වන අධිමදි කරද්දි බල්ලෙන් මර මූණ ආවරණය අයින් කරනවා. එතකොට තමයි අයලා දකින්නේ මේ ඉන්නේ ගෞතම කියලා. ඊට පස්සේ එතන ඔක්කොමල යදිහවට තුවක්කු එල්ල කරනවා. ගෞතම කියනවා මාව මැරුවත් මම බෝ මේ පුපුර වෙනවා. මේ පෙට්ටිය පොඩි කෑලි වලට කැඩිලා යයි. එතකොට කාටවත් නිදාන ගන්න බෑ කියලා. එහෙම කියද්දි සුල්තාන් කියනවා වෙඩි තියන්න එපා කියලා. ඊට පස්සේ ගෞතම එතනින් පැන ගන්නවා. එයා කෙලිම එන්නේ වාහනේ ගාවට. ඊට පස්සේ එයා සාරට කියනවා හෙමීට බෝම්බ ලිහන්න කියලා. එයා කම්බියකින් බෝම්බ ස්විච් එක ගැට ගහනවා. කොහොම හරි ගෞතම බෝම්බෙන් ගැලවෙනවා. ගෙදර ඇවිල්ලා අර මාළ පෙත්ත අරන් පෙට්ටිය අරින්න බලනවා. ඒත් ඒක ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ ශ්‍රීනිදි ඒක අරන් බලනවා. එයා ගැතින් ඒ මාළේ දෙකට වෙන් වෙනවා. ඒකේ පිළිම කොටස වෙන් වෙලා බිම වැටෙනවා. ගෞතම මේක අරන් පෙට්ටියට තියලා බලනවා. එතකොට ඒ පෙට්ටිය ඇරෙනවා. ඒකේ තිබිලා මෙයාලට සිතියමක් හම්බ වෙනවා. මේක තමයි කනිෂ්ක රජුගේ නිදානේ තියෙන ගුහාවට යන සිතියම. මේ තුන්දෙනා එකතු වෙලා මේක අධ්‍යයනය කරනවා. ඒ ගුහාව ආරම්භ වෙන දොරටුව තියෙන්නේ හින්ක්ලාෂ් දෙවියන්ගේ කෝවිලේ. ඉතින් මේ තුන්දෙනා හින්ක්ලාෂ් දේවි කෝවිලට එනවා. ඊට පස්සේ සිතියමේ තියෙනවා වගේ වෘතාකාර කොටසක් කෝවිල ඇතුළේ තියෙනවා. එයාලා ඒක කර්කවලා බලනවා. රවුම් පහම එක විදිහට සෙට් වෙන්න ඕනි. මේ වෙලාවේ එළියෙන් ලොකු වතුර සද්දයක් ඇහෙනවා. එළියට ගිහිල්ලා බලද්දී එයාලා පුදුම වෙනවා. කෝවිල ඉස්සරහා තිබුණු පොකුණේ වතුර බැහැලා පඩි පෙළක් මතු වෙන්න ගන්නවා. ඒකේ කෙළවර ගුහාවක දොරටුවක් තියෙනවා. මෙයාලා ඒ දිහා බලන් ඉද්දි මෙතනට සුල්තානෝ එයාගේ පිරිසයි එනවා. හැමෝම ගෞතම් ළඟේ පැත්තට තුවක්කු එල්ල කරගෙන ඉන්නවා. සුල්තාන්ට ඕනේ මේ සිතියම. ගෞතම් මේක දෙන්න කැමති නැහැ. ගෞතම්ට සිතියම මතක නිසා ඒ සිතියම පොකුණට විසික් කරනවා. සුල්තාන්ට තරහ යනවා. ඒත් ගෞතම මැරුවොත් නිදාන්නට යාගන්න බැරි නිසා ශ්‍රීනිදිව ප්‍රාණෑපේට තියාගෙන සුල්තාන් ගෞතම්ට කියනවා හරි පාරේ යමු කියලා. ගෞතම්ට කරගන්න දෙයක් නැති නිසා එයා මේ කට්ටියෝම එක් කරගෙන යන්න කැමති වෙනවා. කොහොම හරි අර දොර ඇරලා කට්ටිය ඇතුළට යනවා. ටිකක් ඉස්සරහට යද්දි ගුහාව ඇතුළේ ගල් කැට කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. හැමෝම ඉස්සරහට දුවනවා. ඊට පස්සේ මෙයාලට හම්බ වෙනවා එල්ලෙන පාලමක්. හැමෝම ඒක දිගේ ඉස්සරහට යනවා. ඒත් පාලම ගොඩක් පරණ නිසා බර දරා ගන්න බැරුව ඒකේ ලණු එකින් එක කැඩෙන්න පටන් ගන්නවා. ගොඩාක් අය ගඟටත් වැටෙනවා. පාලම කෑලි වලට වෙන් වෙලා යනවා. අවාසනාවකට වගේ ශ්‍රීනිදි සාරා එක්කම සුල්තානුත් පාලමක හිර වෙනවා. ගෞතමට දෙන්නවම බේර ගන්න වෙනවා. මේ වෙලාවෙත් ඒකේ ලණු කැඩෙන්න පටන් ගන්නවා. මේ නිසා සුල්තාන් පාලමේ බර අඩු කරන්න එතනින් එක්කෙනෙක්ව පාලමෙන් තල්ලු කරන්න යනවා. එයා සාරව පල්ලෙහාට තල්ලු කරලා දානවා. ගෞතම එයාව අල්ලගන්න හැදුවත් එයාට අල්ලගන්න බැරි වෙනවා. ඊට පස්සේ ගෞතම ශ්‍රීනිදිව බේර ගන්නවා සුල්තාන් එක්කම. දැන් ආයෙත් මෙයාලා ඉස්සරහට යනවා. ඊළඟට මෙයාලට ආගාදයක් හම්බ වෙනවා. ගෞතමට මතක් වෙනවා සීයා මේ ගැන තමයි අර පොතේ ලියලා තිබ්බේ කියලා. අර මොන ෆිල්ම් එක ක්‍රියාත්මක වුණාම සීයා ඉඳගෙන හිටපු පාලම ඈත් වෙලා තමයි ඒක ඇතුළට සීයා වැටුනේ. ගෞතම දකින්න එතන නෙළුම් මලක් හැඩයේ දෙයක් තියෙනවා. ඒක සිටියේ තිබ්බා. ගෞතම මේක කරකුවාම අර ඈත් උන පාලම ආයෙත් ලං වෙනවා. ඊට පස්සේ ගෞතම මොන ෆිල්ම් ආයෙ තිබ්බ තැනටම සෙට් කරනවා. එතකොට ඒක ක්‍රියාත්මක වෙලා එතනින් දොරක් ඇරෙනවා. ඒකෙන් කට්ටියම ඇතුළට එනවා. මේක තවත් උගුලක් සහිත කුටියක්. මෙයාලගේ සද්දෙට කුටියේ මැද තියෙන තියුණු තල සහිත දම්වල කරකෙන්න පටන් ගන්නවා. ඒවට කැපිලා ගොඩක් අය මරණයට පත් වෙනවා. ඒ වගේම බේරිලා ඉන්න පොඩි කුටි වගේ ඒවට ගෞතම ශ්‍රීනිදි රිංග ගන්නවා. සුල්තානුත් ඒවට යනවා. එළිය ඉනානිත් හැමෝම තලවලට කැපිලා මැරෙනවා. දැන් මේක නවත්තන්න තියෙන එකම විදිය තමයි මේ දම්වල මැද තියෙන ලොකු ගෝලයේ ඊට පහලින් තියෙන බෙරේ උඩට වට්ටන එක. ගෞතම ඒ අභියෝගය බාර ගන්නවා. එයා එතනින් එක දම්වලකට පැනලා කොහොම හරි අර ගෝලේ හිර කරලා තියෙන කොටස ගලව ගන්නවා. එතකොට ඒක බෙරේ උඩට වැටිලා දම්වල් කැරකෙන එක නතර වෙනවා. එතනින් මෙයාල එන්නේ ඊළඟ කුටීරයට. ඉස්සරහා ලොකු දොරක් තියෙනවා. ගෞතම කියනවා මේක තමයි නිදානාගාරයට යන දොර කියලා. සුල්තාන් සතුටින් එයාගේ කට්ටියට කියනවා දොර අරින්න කියලා. ඒ කට්ටිය ඉස්සරහට යද්දිම දෙපැත්තෙන් ඊතල වයක් ඇවිල්ලා වැදිලා හැමෝම එතනම මැරෙනවා. ගෞතම කියනවා අපි වැරදි තැන අඩිය තිබ්බොත් හැමෝම මැරිලා යන්න පුළුවන් කියලා.
ඊට පස්සේ එයා අතේ තියෙන කලින් කුටීරේ ගෝලයේ රඳවලා තිබ්බ යතුර එතන තියෙන සිදුරට දානවා. ඒත් එක්කම නිදානාගාරයේ දොර ඇරෙනවා. ඒක සම්පූර්ණයෙන්ම රත්තරන් වලින් පුරවලා. ඊට පස්සේ හැමෝම ඉස්සරහට යනවා. ගෞතම පිටිපස්සේ. එතෙන්ට ගියාම සුල්තාන් ගෞතමව මරන්න තමයි යන්නේ. එතකොටම ශ්‍රීනිදි සුල්තාන්ව තල්ලු කරගෙන ඉස්සරහට පනිනවා. ඒකෙන් ප්‍රයෝජනේ ගන්න ගෞතම එතන කට්ටියට පහර දෙන්න පටන් ගන්නවා. කොහොම හරි එයා හැමෝටම ගහලා බිම දානවා. වැරදි තැන්වල කකුල් තියපු අයට ඊතල වැදිලා මැරෙනවා. මේ අතරේ සුල්තාන් ශ්‍රීනිදිව ප්‍රාණ අපේට ගන්නවා. එයා ශ්‍රීනිදිගේ බෙල්ල කපන්න යද්දිම ගෞතම කොහොම හරි සුල්තාන්ට ඉල්ලයට කුඩු වෙන්නම පාරක් දෙනවා. ඒකෙන් සුල්තාන් බිම වැටෙනවා. ඊට පස්සේ ගෞතම ශ්‍රීනිදි ඇතුළට යන්න හදද්දි පිටිපස්සෙන් සුල්තාන් ආයෙමත් මේ දෙන්නට කඩුවෙන් කොටන්න හදනවා. එතකොටම සාරා ඇවිල්ලා එයාට වෙඩි තියලා දානවා. සාරත් කොහොම හරි බේරිලා තියෙනවා අන්තිමට. දැන් තුන් දෙනාම ඇතුළට යනවා. ගෞතම ඒත් හොයන්නේ එයාගේ සීයාගේ නිදානේ. එයා දකිනවා මල්ලක් ගැට ගහලා තියෙනවා. ඒක තමයි සීයාගේ නිදානේ. ගෞතම ඒ කැරලා බල්ලා කෑ ගහනවා සීයාගේ නිදානේ හම්බ වුණා කියලා. සාරා අහනවා ඔය ටික විතරද ඔයාට ඕනි කියලා. ඉතින් මතකනේ ගෞතමගේ ප්‍රතිපත්තිය. සල්ලි අනුන්ගේ නම් මට 75ක්වත් එපා. හැබැයි මේ සල්ලි මගේ නම් මම 150ක්වත් අතාරින්නේ නැහැ. ඒ නිසා ගෞතම සාරට කියනවා සීයාගේ හැමදේම අපිට ලියලා තිබ්බේ. ඒ නිසා ඒවා අපේ. අනිත් සේරම ඔයාගේ තාත්තගේ කැමැත්ත අනුව රජයට බාර දෙන්න කියලා. ඉතින් මෙතනින් මේ සුපිරි මූවි එකත් ඉවර වෙනවා. අද මූවි එක ලස්සනයි නම් අපේ සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එක ලයික් කරලා අපිට සපෝට් කරන්න. තවත් මේ වගේ සුපිරි මූවි එකකින් ආයෙමත් හම්බ වෙමු.